රවිග්‍රහයා මේෂලනේ එකොලොස්සන්නේ පිහිටාතිිදේ නම් අපි බලමු ඒකෙන් කියවෙන පලාපල මොනවාද කියන එක. විශේෂයෙන්ම කියන්නට ඔන්න කවර ලක්්නයක එකොලොස්සන්නේ හිටියත් රවිග්‍රහයා ඒක සාමාන්‍යයෙන් කියනවා කෝටියක් දෝස බංගවෙන පිහිටීමක්ක කියල. ඒ අනුව බලපුහාම රවි එක මේෂ ලක්න සිටියදී. මේ ජන්මිය විශේෂයෙන්ම ස්ත්‍රිය හෝ පුරුෂය අනායගේ දේවල් ගැන අනායගේ දේවල් ගන්නට හිතන්නේ නෑ එහම දෙවල් එයාට වැඩකුත්නෑ. සමාජ සීලී චරිතයක් ඒවගේම තමයි දේපොල තමුන්ට හිමවීමේ වාසනාව තියෙනවා දෙමාපියන්ගෙන් ඥාතීන්ගෙන් රජයෙන් උදව් උපකාර තැනත්තාට හෝ තැනතියල හිමියෙනවා ඇය හෝ ඔහු බාහිවා අලංකාරයට කැමති සංගීතයෙන් විශේෂැල්මක් ඇති කෙනෙක් යටත්වීමට අකමැති. බොෝ විට සමාජවාද අදහස් තියන්නේ. විවාහය ප්‍රේම සම්බන්ධයක් මුල් කරගත්තු එක ඉල්ළඟට ගෘසපලක්නේ ගෘසපලක්නේ එකොලොස්වැන්නේ ප්‍රවිධායා පිහිටා චිදෙනවා නම් මමාර මුලින්කිව්ෝ වගේ මේකත් සියල්ම දෝෂ භංගකරවන පිහිටීමක්. එකොළහය කියන්නේ ඒ විදිේ දෝෂ භංග කරවන බිහිටීමක් ඒම කියමනට එහෙම කිව්වත් මෙතන සිටින රවිග්‍රහාය බ්‍රහදුෂ්ටි ්‍රහ සංගෝග ආදියන් දුර්වෙනලං ඒ කරුණු ඒ තරමටම ඒ විදිහටම ස්ටරේ කියලා හිතන්නට බෑ. අනික් අතර සුබ බ්‍රහදුෂ්ටි. ්‍රහසංයෝග තිබේනං අයහපත්තත්ත්වයන් දුරුවෙලා යහපත් සුබ කල උදාවෙන්නේ අතන අර කියපු කෝටියයක් දෝස බංගව හින් දම නෙමෙයි. ජීවිචයේ මැදවා අඇසල්ල පිවිසෙන කාරදි තමුන්ට පහසුවෙන්ම ධනය වාසනාව ලැබෙනවා. ති ඒකාරෙද මුදල් ලැබුණ කියල ධනය ැබුණ කියලා. ඔබට කරන්නට තරම් දෙයක් ඉතුරුුවයිද කියලා හිතන්නට රමාරුයි කොහොමත් මුදල් හමුවේ. තම ප්‍රතිපත් පාවානු දෙන චරිත තමයි මේ විජයේ රවි එකකල ලැහෙ ඉන්න. දැන් අපි බලමු රවි ග්‍රහයා මිතුන ලක්නන්නේ කොස්වවැන්නේ හිටියාම කොහොමද කියලා. මෙතන සිටින්න රවිග්‍රහයා උච්ච බලයෙන් යුතුයි. උනන්දෝ උත්සාහය කාර්වසූරත්වය කැපී පෙනල් එඩිතර ගත්තිය නෑම ග්‍රපහිටීම හිමි ජර්මයාට හෝ එහමලත්නම් මෙතන ස්ත්‍රියයට හෝ පුරුෂයාර හිමියනවා. මේ පිහිටීමත්. ර විදධහරම අර මුලින් කියපු අර කෝටියක් දෝස බංගවන පිහිටීමට සම්බන්ධයි කොහොම නමුත් මෙතෙන්දි මෙම ද්‍රහ පහිටීම තියන ජන්මයා යටත්වීමට කැමති නෑ කොහොමලක් ජටත්වීමට කැමති නෑ කාටවත් නමුත් සාධාරණයට අවනතවීමක් කරනවා රජයෙන් හෝ රජ ඉහර තැන්වලින් අනුග්‍රාහය ලබන්නට පුළුවන් මැදිවිය ඉක්මයද්දී තමුන්ගේ බලය ප්‍රකට වෙනවා. රවි එකොල්ල හා කටකඩක්නේදී. කොහොමද තියෙන්න කියල බැලුවොත් මේකෙත් අපිට කියන්න තියෙන රවි කොලෑ සිලිීම ඉතාම සුබයි එහෙම ඉන්න හින්දා. මිල මුදල් ඉල්ලකඩම් පහසුවෙන්ම හිමියනවා ඒ පිළිබඳ ආසාවත්තියන උනන්දුවත් තියෙනවා දෙමවපියන්ගේ ඥාතීන්ගෙන් රාජ්‍යන්සයෙන් උද උපකාර හිමියනවා මේ ෝගේ කටකඩක් න හිමියන්ද. අනික්කතර රාජ්‍යාන්සේ තොරතුරු ප්‍රැකියයා හිමියනෝ ඒනිසා. හැම දෙෙනාවම ආශ්‍රය කරන්න මොකද අහංකාරකම තියනව ඉතුරු වෙලා හැමෝ මාශ්‍රය කරන්න ගියයොත් තමුන්ගේ අගේ අඩුවේ කියන හැඟීමක් ඔහුගේ හෝ ඇයගේ හිතතුල තියනෝ. දැන් අපි රබි එකොල හ සිංහලක්නේ කෝමති කියලා බැලුවොත් එම මෙතන්දි උගත්කමට අනුව කරන්නට රැකියාවක් ඔහුට ඔහෝ ඇයට ලැබෙනවා. ඔවුන් පොතපතලිවීමට සාහිත්‍යයට යොමු වෙන්ඩත් පුළුවන්. පවුලේ ඉහළම උගතාවෙන්ටත් පුළුවන්. ඕෝක පිල්දා කරදර බාධක අනතුරු අනතුරු වලක්වන්නට ්‍රවිගේ මේ බලය උපකාර වෙනවා. විශේෂයෙන්ම තත්ත්වයට ගැලපෙනය පමලක් ආශ්‍රය කරන බැවින් අහංකාරල චරිතයක් විද්ධියල පකට වෙනවා. ඒ වගේම තමයි තවක්වීම ආලය පිළිබඳ කටිුතුදුලන් එකකට වැඩිය වැඩිය වෙනවා. මෙතැ රදිගේ පිහිටීම දෝෂ ංග කරවන්න කණ්්‍යයාලක්නේ එකොලොස් වැන්නේ රවි පිහිටනවා කියන්නේ එතින්දී අර දෝස බංග කිරීම නිසාම නිරෝගීවෙච්චාය ආුස වැඩියෙනවා දීර්ගාවෂ ලැබෙනවා ආදායම්මාර්ග එහපත්වවා නිළමුදල් ගැන එතරම් සැලකීමක් නැති වනත් තමුන්ගේ තත්වය ගැන හිතර හැම දෙනා සමගම ඇසුරු කරන්නේ නැතුව. කොහොම හරි තමුන්ගේ තත්ත්වයයි ධනයයි බලයයි මේ හැමදේම රැකගන්නට උත්සාහ කරනවා. මෙසන්ද හැම කටයුත්තක්ම ලොකුවට කරන්නට පටන්ගන්නවා හැබැයි ඉතින් අන්න ඒ ඒ කටයුත්තදී ලං ටික දුරක් ඇද්ද අසාර්ථක වෙනවා දැන් අපි වලමු ්‍රවි ග්‍රහයා තුලාලක් මේ කොලොස්සැන්නේ ඉන්නකොට මේ පිහිටා තියෙනකොට මොනවත් කියන සුභා සුභ පළමොනවද කියලා අපි බලමු ඒක චාම හොඳ පිහිටීමක් තුළා අලක්නේයට. දීර්ගාවිස හිමියන නිරෝගී ජීවිතයක් ගත කරන්නට අවස්ථාව උදාවෙනවා. රදිගේ බලපෑමෙක්. ඒවගේම තමයි ජන්මියා කිසිදු අවස්ථාවක තමුන්ට සාමාන්‍යයෙන් අඩුපාඩුවක් සිද්ධ වනත් අනුන්ට කලදර හිවිහැර නොකරන්න වර්ගේ උතුම් පුද්ගලයක් උතුම් ජීවිතයක්. ඒවගේ තමයි ඒ වගේ නැචිබැරි දුර්වල, පිරිසටතමන්ට හැකි බමලින් උපකාර කරුණවා මනිසක් ඔහුන්ට නිග්‍රහ කරන්න කොහොම හරි කරන්න පුලුවන් උපකාරයක් කරනවා ඒවගේම තමයි. මේ මේ තැනත්තා හෝ තැනත්වය පාලතන්ත්‍රය සමඟ සිජු සම්බන්ධතා තියන පිරිස්වක්. ඒවගේම තමයි වැඩි මහන්සයකින් තොරෝ ධනය උපලත් කාග හරි ධනයකට හිමිකම් කියන සම්බන්ගේ ඥාතියක මවක ගපියාගේ තව කවරෙක් හම කෙනෙක් ධනයකට හිමිකම් කියන්නට පුළුවන් රව එකොළහැ සිටීමෙන් සියලු නරපයෝග දුරුවීම නිසා හොඳ ශරීවශක්තියෙන් යුතු මිරෝගීය දැගක් බලමු වුල්සිි කළක් මේ රව එකොළහැ සිටියාම කොහොමද කියලා මෙතෙදී මනුෂ්‍යණ අසියක් වගේම දවිශෝභා රාශියක් දවන මෙතන රවි සිටින්නේ දන්මයාට තීරණයක පිහිතා කටයුතු කිරීමට අපහසු තාවයක් ඇති කර මිමුකද රවිග්‍රය මෙතනීද්දී මේ ජන්මයාට හැකියාවක් නෑ එක තීරණයක ඉන්දල කටයුතු කරන්නට අද පටන් දන්න කටයුත්ත අනිද්දර් වෙනස් කරනු. ඊල්වාසේ ඊ ළංඟදාවසේ ආය වෙනත් කටයුත්තපපටන් ගන්නවා. ඉතිං ඒ කටයුත්තලත් වෙන්නේ මීට කලින් ආරම්භ කරපු කටයුතුවලට සිද්ධ වෙච්ච සිද්ධවීම තමයි ඒ විනම්දැඇසියම තමයි. සිද්ධ වෙන්න ඊට හේතුව මෙතන්න සිටලිල්ල රවිග්‍රහායා දුර්වලයි. මෙතන සිටින රවිගහායා දුර්වලයි ආත්ම විශ්චවාසත් ඒ අනුව ජන්මයාගේ දුර්වලවීමයි, ඒකට හේතුව. දනුලක් නහිමමයාට, රවි එකොලොස්සැන්නේ පිහිටීම. විශේෂයෙන්ම සුභහල උදාකරවන්නක්. වැඩි මෙහෙස මහන්සික් යන්න කැපවීමකින් තොරෝම ධනේ පමණක් එඒ පමලක් බලයත් ලැබෙනවා. කරන කියන දේ ගැන ඊට පෙර සිතාවරන්න බරං හොඳ දැනීමක් ඇති මිතුරන් ලැබෙන. මෙතන සිටන රභග්‍රහායා බලවත්චීන්ද පාලක පක්ෂයෙන්ද ආධාර උපකාර වැලියෙන් ලැබෙන්න්නට පුළුවන් සරීර ශක්තියෙන් යුතු නිිරෝගියයෙක් රවි එකකොල හැයි සිටීමෙන් සියලු නරකයෝග දුරුවෙනවා. මක දර කෝටියක් දෝස ංගවෙනවා කියන එක. මෙචෙන්ඩි කේන්දරේ දෙෙන විවාහබාධක යෝග නොවේලං ඉක්මලින්ම විවාහවන්නට පුළුවන් ඒත් ඒ සම්බන්ධයෙන් බලවත් ගැටලු සාගතත්ත්වය කරනලං මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. රවි කො හැයි. එහෙමනම් මිත්‍රස්ථානයේ රවි පිසිටලා කියනකොට. මකරලක්න හිමියන්ට කොහොම දෙයකේ ප්‍රතිඵල ලැබෙන්නේ. මකත් සුභබල ලැබෙන දසුභබල ලැබෙනවාද කියලා බලමු කොහොමත් මෙතන මිත්‍රස්ථානය නිසා මකරලක්න හිමියට බොහෝ විට යහපත් මිතුරන් ලැබෙන යහපත් මිතුරන් ලැබෙන ඔවුන් සමාජයේ පිළි ගැනීමක් ඇත්තව. මෙචෙන්ඩි හොඳ සරයේ සක්ෂයෙන් යුතු නිලෝගියයෙ. සක්තිය මෙලෝදී වුවට මුල්දනව සමාජාශවෙන් තරමක් දුරස්සනව මොකද ඒකට හේතුව හැම කෙනා මාශ්‍රය කරන්න ගිහිල්ල තමුන්ගේ අභිමාන්‍යයට අවමාන්‍යයක් සිද්ධය කියන හැඟීම. දැන් අපි කුම්බ ලක්නය එකොලොස්වැන්නේ රවිග්‍රහායා සිටීම නිසා එ ලගනහිමි ස්ත්‍රී හෝ පුර්ෂ ඒ. දෙදෙනම උනන් අවංකෝම අටයුතු කරනයි බව කියන්නට ඕන මෙතැන ස්ත්‍රී පුලස කියලබේ දෙයක් නෑ මේ කේන්දරයට ග්‍රහයින්ගේ බලපෑම තමයි කියන්නේ. ඕනම කරුණක් පිරිිබඳව හොඳින් විමසල බලල සාධාරණත්කය ඉටු කරන්නට මේ අය සොමත්වෙන මම. තැනත්තාට හෝ තැනැතියට උදව්රන්න්ඩෝනි කියලා හිතුවත් සරණ භාවයට වටහාෙන් අසරණ භාවයට පත්වෙලා ඉන්න කෙනෙපුුල කොහොම හරි ඒ ඔහු හෝ ඇය තෘක්සිමත්වෙන තුරු තමුන්ගේ උදව් උපකාර කිරීම කර නොමකද භාගයට කරලා එහෙම දෙයක් නවත්තන්නේ නෑ සරීර ශක්තියෙන් යුතු කෙනෙක් විවාහන් සහකරුවූ හෝ සහකාරිය උසස්නෙස උගත් අයෙකු විය හැකි මීති චේත්‍රයට සම්බන්ධාව ඇති අයෙක්වීමටද ඉඩ තියෙන්වා මොකද ජන්මයාගේ සහකාගිය. හැම විටම තමාට වඩ උසස්සා ආශ්‍රය කරන්නට පටන්ගන්නවා ඒ විත රක්මදේ රාජ්‍ය පාලනතන්තය සමඟ මනවිද්‍යකින් හෝ ්‍රජු සම්බන්ධතාවයක් පවත්වවාගෙන යන්න. නීන ලක්නේ ශ්‍රවිග්‍රහයා එකොලොස්සන්නේ සිටිනවා නම්. එතන ඉතා බලවත් කෙනෙක් වෙන්නටත් ුව දන්ම ධන්මයාග මේ ලක්න හිමිය ඉතාම බලවත් කෙනෙක්ෙන්ඩ ඉඩ තියෙනවා පාලන තන්ත්‍රයේ සමගත් සම්බන්ධයක් තියෙනවා වැඩි වෙහෙස මහන්සයකින් තොරව. කරලාකාරයෙන් හෝ ධනය උපයා ගැනීමට දක්ෂයක්කනවා. මේ විහල බලද්දිී අපි හිතමුක ආත්මාර්ථය පෙරටු කොටගත් අදහස් ඇති අය ඉන්නවලන් ඒ මෙටෙන්දි මේ රවි. ්‍රහයාගේ බලපෑමමත ධනය එක්රැස් කරත් සාමාන්‍යයෙන්ස්ුවල්පයක් හරි නැචි බැරි අසරන තමුන්ට වලා පහත්තා එර දෙන්නට කටයුතු කරනවා. ඒ වගේ තමයි අවසානයේදී බොහෝ ලාබරෝජන ගැනීමට මේ පිිස සමතයන ජන්මලාභියට හැකියාව ලැබෙනවා.